ඊළඟට සඳහන් කළේ කායස වේද පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරියන් උපපන්න. ඒක තම බරපතලම තැන. ඒ කියන්නේ මරණින් මත්තේ අපායන් සැපයෙන් පොර. ආය කියන්නේ සැපයට නමක්. ආය කියන්නේ සැපේ නැත තැනද කියනවා නේ ආය අපාය කියලා. එතකොට කියන්නේ සැපයක්ම නැහැ. බිඳක්වත් සැපයක් නැහැ. අපායන් විනිපාතං තමන් යකමැත්තින් තමන්ගේ අසමැත්තෙන් වැටෙන්නේ කියනවා. කිසි කෙනෙක් කැමති නැහැ මේ ගිනිගොඩට වැටෙන්න. නමුත් විනිපාතං තමන්ගේ වසඟයක් නැතුව තමන්ගේ හිතන්න බැරි තරම් පුදුමාකාර අවාසනාවන්ත විදියට වැටෙන්නේ සිද්ධ වෙනවා. විනිපාතං නිරයං එවාගෙම නිරේ කියන්නේ එවාගෙම කිසිම සම්පත්තියක් සැපයක් වෙන જાතියක් එතන විඳින්න ඇත්තේ නැති නිසා නිරයං අපායන් දුග්ගතින් බොහෝම දුකසේ යන්නේ සිදු වෙනවා. හඬාගෙන වැළපීගෙන දියෙන් තැතිගෙන යන්න සිදු වෙන නිසා දුග්ගතින් දුකසේ යන්නේ සිදු වෙන අපායට වැටෙ වැටෙනවා. මේ අපායව සම්බන්ධව දීර්ඝ විස්තරයක් මෙහි සඳහන් වෙනවා. මේ අපායයේ තියෙනවා අතමා නරකය කියලා භයානක අවස්ථා අට. සංජීව කාල සූත්‍ර සංඝාත කෞරව මහරෞරව තාප ප්‍රතාප අවීචි කියලා අතමා නරකයක් තියෙනවා. මේ නරක ආදී ගැනද බොහෝ දෙනා සැක කරනවා. නමුත් සරුවඥන් වහන්සේ ගැන යම් කෙනෙක් විශ්වාස කරනවා නම් ඒ සරුවඥන් වහන්සේ සියල්ල දන්න සරුවඥන් වහන්සේ නමක් බව මේක පිළිගත යුතුව තියෙනවා. වර්තමාන වශයෙන් බොහෝ දෙනෙක් මේවා සැක කරන්නේ ඇහැට පේන්නේ නැති විද්‍යාවට අහුවෙන්නේ නැති නිසායි. නමුත් සරුවඥන් වහන්සේ දැක්කේ මේ බාහිර භෞතික විද්‍යාවකින් නෙමෙයි ආධ්‍යාත්මික ආභෝධඥානයකින්. ඒක සරුවඥන් වහන්සේම ප්‍රතිඥා කරනවා මේක මේ කාගින්වත් අහගෙන තර්ක විතර්ක කරලා එම කියන එකක් නෙමෙයි සාමන් දිට්ඨං සාමඤ්ඤාතං තමම්ම දැක්කදී තමම්ම ආභෝධ කරගත්ත දේ තමයි මේක. ඉතින් යම් කෙනෙක් මේ සම්බන්ධව සාධෘත ගවේෂණී කරනවා නම් නියම ගුරු ඇසුරක් අරගෙන සමත භාවනා වඩලා අර මුලින් සඳහන් කළ විදිහට කෂණ භාවනාවෙන් අෂ්ඨ සමාපatti උපදවලා 14 ආකාරයෙන් සිත ප්‍රගුණ කරලා ඒ වගේම අභිඥා බල උපදවලා දිවස් නුවණ යොමු කරන්න පුළුවන් වුණා නම් අය කාගේවත් ගැන සැකයක් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ සම්බන්ධ උත්සාහ කළ යුතුයි කියන එකයි අපේ ආරාධනේ. අදත් ඒක පුළුවනි. අද කාලෙත් මේ ධර්මයේ විවෘතව තියෙනවා ගමන් කරනවා නම්. ඊළඟට මේ සංජීව කාල සූත්‍ර සංඝාත රෞරව මහා රෞරව තාප ප්‍රතාප අවීචි කියන මේ අටමහා නරකයේ පමණක් නෙමෙයි එක එක මහා නරකයකට හතර දිශාවේ තව හතර හතර 16ක් බැගින් තියෙනවා. ඔය 16 බැගින් තියෙනවාද කියන උස්සද නගරේ උස්සද අපාය කියලා උස්සන නරක ආදී කියලා. ඒ කියන්නේ උසුපත් නරක. ඒවා තියෙනවා වේතරණී නන්දියේ, කුක්කොල නන්දියේ, ගූත මේ අපාය, සිම්බලි වනයේ, ඔය විදිහට අසිපත් වනයේ මේ නම් වලින් හඳුන්වනවා. ඒ වාගේ තියෙනවා 128. ඒ කියන්නේ අතට හතර පැත්තේ හතර හතර බැගින් 16ක් බැගින් 128ක් තියෙන අසුපත් නරකවල. ඉතින් සරුවඥන් වහන්සේ මේක සම්බන්ධව පැහැදිලිව කියලා තියෙනවා මහ පොළවේ මතු පිටේ සිට යොදුම් 15,000කින් යටයි පළවෙනි සංජීව අපාය පිහිටා තිබෙන්නේ. පළවෙනි සංජීව අපායේ දිගපාල යොදුම් 100 බැගින් පවතිනවා. එයින් යොදුම් 15,000කින් යට කාල සූත්‍ර අපාය. ඊළඟට ඊට 15,000කට යොදුන් 15,000කට යටින් තමයි සංඝාතනගත නරකය. කොහොම එකින් එකට 15,000කින් 15,000කින් පහතට තමයි පිහිටා තිබෙන්නේ. අන්තිමට තිබෙන අවීච මහා නරකය. මේ සීලම අතමා නරකයන් යොදුන් වශයෙන් ගන්නකොට යොදුන් 100ක් දිගයි පළලයි. ඒ වාගේ බිත්ති ඔක්කොම අයෝමයයි. එක එක බිත්තියක ඝනකම යොදුන් 9 බැගින් පවතිනවා. ඒ හැම එකම තියෙන බිමත් ඔක්කොම නව යොදුම් ඝනකම ඇති අයෝ මේ බිත්තියක් නැත්නම් අයෝ පොළොවක්. ඒ වගේම නව යොදුනක් ඝනකම ඇති තියෙනක් උඩින් තියෙන්නේ. ඉතින් මේ අභ්‍යන්තරයේ මොනතරම් දුකක් විඳින්න සිද්ධ වෙයිද කියන එක දෙවස්ෙන් දැක්කොත් තමයි තේරුම් ගන්න පුළුවන්. එතරම්ම ඒක ප්‍රකාශ කරන්නත් බැරි තරම් සංවේගදායකයි.
එතකොට මේ හතර වටේම තියෙනවා අසුපත් නරක 16ක් අර වගේ හතර හතර බැගින්. ඔය විදිහට මුළුමහත් අතම නරකේන යොදුන් 100 100 බැගින් දිග පළල උස. උසත් එපමණ යොදුන් 100ක් උසයි. මේ කියන මේ මහා නරකයන් අතරත එක එක නරකයක දොරටු හතරක් තියෙනවා. මේ දොරටු හතරේ ඉන්නවා යමෝ දේවරාජා කළ යම දෙව් රජ කෙනෙක්. මේ යම දෙව් රජතුමා සාතුරු මහරජක ගණයට ඇයිති වේමානික අසුර නිකායට ඇති දෙව් රජ කෙනෙක්. මේ රජතුමා අපරාධකාරයෙක් නොවේ. මේ රජතුමා පරම ධාර්මිෂ්ඨ රජ කෙනෙක්. යම්කිසි කෙනෙක් දැන් නිදසුනක් කියනවා නම් බරපතල හොරකමක් කළ බඩුත් සමග අහු වුණා නම් කිසියෙම වග විභාගයක් නැතුවම දඬුවම් ලැබෙනවානේ. ඒ වාගේ බරපතල අකුසල් සිදු කළ එක්කෙනා කෙලෙම අතම නරකෙන් පැනකට වැටෙනවා. ඒ ගැන නඩු විමසීමක් ඇතිවන්නේ නැහැ. එසේ නැතුව බරපතල අකුසල් නැතුව සාමාන්‍ය අකුසලයකින් ඔසුපත් නරකයක උපදීනවා. දැන් මුලින් කියවනේ වේතරණී නදී අසිපත්තන මේ අපාය සිම්බලී වනය කුක්කුල නරකය ගෝත නරකය කියලා ඔය තැනක උපදීනවා. උපන්නාම ඒ තැන්වල ඉන්නවා. දැන් අපේ මනුලව වුණත් හිරගෙදර වැඩ කරන නිවදාරින් ඉන්න වගේ අපාය උපන්නේ නිරිපල්ලෝ කියලා නිරේ පාලකෝ ඉන්නවා. ඒගොල්ල මේ අභිනවයෙන් උපන්න නිරිසත්‍ය අරගෙන යනවා අර රජතුමා ළඟට. මේ රජතුමා එක්කෙනෙක් නෙමෙයි හතර දිසාවේ හතර දෙනා බගින් ඉන්නවා. ඒ රජදරුවෝ මාසෙකදී දෙවාරයක් මාරු වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දෙසතියක් ප්‍රේත දුක් විඳිනවා, දෙසතියක් දිව්‍ය සමාන සම්පත් විඳිනවා. ඒ නිසා තමයි වේමානික අසුර කියලා කියන්නේ. වේමානික කියන්නේ මාරුවේ මාරුට දුක සැප විඳින කාණ්ඩයක්. ඒගොල්ලෝ අයිති වෙන්නේ චාතුරු මහරජික දිව්‍ය සංඛ්‍යාවටයි. ඉතින් මේ යමදෙව් රජු ළඟට එක්කන යන මේ අභිනව අලුතෙන් පැමිණි නිරසත්‍ය ඉදිරිපත් කරන දේවයන් වහන්සේ මෙන්න මේ පුද්ගලයා මෙහෙම උපන්න අපි ළඟ මෙයාට සුදුසු තීරණයක් දෙන්න. ඒ වෙලාවේදී මේ යමදෙව් රජතුමා කරන්නේ ප්‍රශ්නෝත්තර විසමේ සාකච්ඡාවක්. ආනා පින්වත ඔබ දැක්කද පළමිනේ දේව දෝෂය මනුලව? අනේ නෑ ස්වාමී මන් දැකලා නෑ. ඔබ දැක්කේ නැද්ද? කුඩා දරුවෙක් උපන්න කාලේ කුඩා දරුවෙක් සමාගේ මල මූත්‍රයේ සැවරීගෙන දුකින් පිරෙන හැටි ඔබ දැක්කේ නැද්ද? ආ දැක්කා මන් දැක්කා. ඔබ රීතුනේ නැද්ද? අනේ මටත් මේ වගේ තත්වයක් තිබුණානේ. මන් සසලින් මිදුන්නේ නැත්තම් මසුවටත් මේ වගේ කුඩා දරුවෙක් වෙලා දුකටපත් වෙනවා නේද? අනේ මේ දුකෙන් අතෙමින් දෙන්නම් මන් කෙදොරින් සුසිරිත පුරන්න ඕනේ කියලා ඔබට හිතුනේ නැද්ද? අනේ ස්වාමිනේ මට තේ මතක් වුණේ නැ මන් පමා වුණා. එනම් පින්වත ඔබට මේ කර්මයේ සිද්ධකුනේ ඔබේ දෙමාපියන් නිසා නෙමෙයිනේ. ඔබේ සහෝදර සහෝදරයන් නිසා නෙමෙයිනේ. හිතමිතුරන් නිසා නෙමෙයිනේ. එයතු කළා නෙමෙයිනේ. දෙවියන් බ්‍රහ්මයන් කළා නෙමෙයිනේ. සමන් මේ කරගත්තේ එමනම් සමන්තේක ඵල විපාක විඳින සිදු වෙනවා නේද දරුව? ඊළඟට ආනවත් දෙවෙනි එක්කෙනා. ඒකනේ දෙවෙනි දූතයා. දෙවෙනි දේව දූතයා හරි හඳුන්වන්නේ වයස්ගත එක්කෙනේ. ඔබ දැක්කා දෙවෙනි දේව දූතයා. අනේ නෑ ස්වාමීනි. ඔබ දැක්කේ නැද්ද වයස්ගත කෙනෙක්? ආ දැකලා තියෙනවා. වයස්ගත වෙලා වුරුදු 60යි 70යි 80යි 90යි කියලා කුදු වෙලා කෙඳිරි ගාමින් ඉසේ දෙලා දත් කැඩලා ඇඟරෙල වැටිලා කලකලන්නේ ඇනලා කෙඳිරි ගා ඉඳුරන් දුබලව හැරමිටි වාරුවෙන් යන්නේ නැත්තු දැක්ක නේද? එහෙමයි දැක්කා. ඔබ හිතන්නේ නැද්ද මමත් මේ තත්ත්වයට ඉනවා කියලා? අනේ නෑ මට හිතුනේ නෑනේ. මම පමා වුණානේ. එහෙනම් ඔබ කරගත්තේ මේ අකුසලෙ ඔබ විඳින්න ඕනනේ. ඊළඟ තුන්වෙනි දේව දූතයා ගැන අහනවා. ඔබ දැකලා නැද්ද තුන්වෙනි දේව දූතයා? අනේ නෑ ස්වාමීනි. ඔබ දැකලා නැද්ද මිනිස්සයෝ රෝගාතුරයෙන් පෙළෙන කෙනෙක්? නානා ප්‍රකාර රෝගාබාධයන්ගෙන් පිළිපිලි දුක් විඳින නැත්තු දැක්ක නේද? එහෙමයි දැක්කා. ඔබ හිතන්නේ නැද්ද මටත් රෝගාබාධ හැදේ කියලා? ඊට ඉස්සෙල්ලා මම පිනක් දාමක් කරගන්න ඕන කියලා හිතුවේ නැද්ද? අනේ නෑ ස්වාමීනි මම පමා වුණා. එහෙනම් ඔබ කරගත් අකුසල ඔබට විඳින්න වෙනවා නේද? ඔබ හතරෙනි දේව දූතයා දැක්කේ නැද්ද? අනේ නෑ ස්වාමීනි. ඔබ දැක්කේ නැද්ද මිනිස්සයෝ සාග දඬුවම් ලබන පුජ්‍යලේ දෙතිස් වද විඳින පුජ්‍යලේ ඔබ දැක්කේ නැද්ද? අනේ දැකලා තියෙනවා. ඔබට හිතුවේ නැද්ද අනේ මටත් මේ වගේ දඬුවම් විඳින්න වෙයි පමා වුණොත් ඒ නිසා මං ඉක්මනින් තුන් දඩින් කුසල් කරන්න ඕනේ කියලා ඔබට හිතුනේ නැද්ද? අනේ ස්වාමීනි මට හිතුනේ නෑනේ. මං පමා වුණානේ. එහෙනම් ඔබට ඒක විපාක විඳින්න සිදු වෙනවානේ.
ඔබ පස්වෙනි දේව දූතයා දැක්කේ නැද්ද? අනේ නෑ ස්වාමීනි. ඔබ දැක්කේ නැද්ද? මිනිසෙක් මැරිලා එක දවසක් දෙකක් තුනක් ගෙයින් ඉදිමිලා නිල් වෙලා මෘත දේහයක් කියන දැක්කේ නැද්ද? අනේ දැකලා තියෙනවා, බොහොම දැකලා තියෙනවා. ඔබට හිතුනේ නැද්ද? අනේ මටත් මේ මරණය සිද්ධ වෙනවා වෙනවමයි. ඒ දෙස්සනම පෙනත් දහමක් කරගන්න ඕනේ කියලා ඔබට හිතුනේ නැද්ද? අනේ නෑ ස්වාමීනි, මම පමා වුණානේ. එහෙනම් මේ කර්ම, යාකුසල කර්ම ඔබේ මව්කියෝ නෙමෙයි කියලා, සහෝදර සහෝදරයෝ නෙමෙයි කියලා, හිතමිතුරෝ නෙමෙයි, නෑදෑයෝ නෙමෙයි, දෙවියන් බ්‍රහ්මයන් නෙමෙයි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නෙමෙයි ඔබ නේද කරගත්තේ? ඉතින් ඔබ විපාක විඳින්න ඕනේ නේද කියලා නිශ්ශබ්ද වෙනවා. හැබැයි මේ නිශ්ශබ්ද වීමේ බලාපොරොත්තු වන්නේ දඬුවම් දීම නෙමෙයි. මේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවෙන් යමදේව රජුරෝ බලාපොරොත්තු වන්නේ මේ පුජ්‍යලයාට අමතක වෙච්ච කුසලයක් සිහිපත් කිරීමයි. ඒකට නිදසුනක් වශයෙන් සඳහන් වෙනවා දීඝජත්තු කියලා දෙමළ ජාතික බෞද්ධ. මේ බෞද්ධයා ගිහින් උපන්න අසුපත් නරකේ. ජාතිය දෙබල වුණත් බෞද්ධයෝ ඉන්නවනේ. ඉතින් මේ මිනිස්යා ගිහින් උපන්නාම අර වගේ ප්‍රශ්න කරනකොට මතක නැහැ. මතක නැහැ. හැබැයි ඒ තැනැත්තාට එක පාට ගිනි දැල් දකිනකොට චෛත්‍යයට පූජා කළ, ඒකනේ සුමනගිරි විහාරයේ චෛත්‍යයට එතුමා රතු පාට මේ රෙද්දකින් අර කප්රුක් පූජාව කියලා කියන එකක් තියෙනවනේ, ඒ වගේ පූජාවක් කළා තිබුණා. ඒක සීපත් තැනක පාටම අපායන් ගොඩේලා දෙව්ලෝ උපන්නා. තව එක්කෙනෙක් බෞද්ධයේ තමන්ගේ පුතා පැවිදිලා ඉන්නවා. ඒ පැවිදිලා ඉන්න පුත්‍රයා ස්වාමින්වහන්සේගේ පාමුල දල රෙද්දක් ගෙම පාමුලේ තියලා පූජා කළා. ඔහුගේ සද්දයක් ඇහුණා. ඒකල මැද්ද නැති රෙද්දක්. හරියට අර ගිනි දැල් වල සටපට ගාන සද්ද ඇහෙනකොට අර සිවුල් පූජා කළ එක මතක් වුණා, සිවුරු රෙද්ද. ඒ වෙලාවේ මේ තැනත් චුතේලා දෙව්ලෝ උපන්නා. ඊළඟ තව එක්කෙනෙක් අර වගේ ප්‍රශ්න කරනකොට පිනක් මතක් වුණේම නෑ. යම දෙව් රජුරෝ කිව්වා, ඔබ තුවන්වලේ මහා ඡායයට සමම් පිච්ච මල් තිමක් පූජා කළා නේද? පූජා කළා මටත් පින් දුන්නා නේද? ඔබට මතක නැද්ද? එහෙයි මට මතකයි, සාදු සාදු කියලා හිතනකොටම අපායෙන් චුත් වෙලා දෙව්ලෝ උපන්නා. මෙන්න මේ වාගේ ඒ පුජ්‍යලයන්ට අමතක වෙලා තියෙන කුසල් සිහිපත් කරන පිණිසයි යම දෙව් රජුරෝ මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. ඒ අර දඬුවම් දෙන්නේ නෙවෙයි. බොහෝ සෙයින් මේ යමදේව රජුරෝ සංවේග වෙනවා. අනේ මේ සත්වයෝ මනුලොව ඉපදෙලා හොඳ අතපය දෑතෙහිස කඳ තිබිලා හොඳ පරිසරයක ජීවත් වෙලා කිනක් දාම කරගත්තේ නෑ නේද? අනේ මට යම් දාසක මනුලොව උපදින්න ලැබේවා. ඒ කාලේ ලෝතර බුදු කෙනෙකුන් වහන්සේ පහළ වේවා. ඒ බුදුබණ අහන්ද මට ලැබේවා. ඒ බුදුබණ අනුව පිළිවෙත් පුරලා මට මේ සංසාර දුකින් මිදී නිවන් දකින් ලැබේවා කියලා මේ යමදෙව් රජ දැඩි සංවේගයෙන් ප්‍රාර්ථනා කරන බව සඳහන් වෙනවා. දැන් එතකොට මේ ප්‍රකාශ කරන්න යෙදුනේ දීර්ඝ විස්තරයක සංක්ෂිප්ත අදහස් ටිකක් පමණයි. ඊළඟට අර කිසිම පිනක් මතු කරගන්න බැරි වුණා නම් යමදෙව් රජ නිහඬ වෙනවනේ. යමපල් අය ඇවිල්ලා මේ ඇත්ත අරගෙන යනවා. ඉතින් ගිනි ගත්ත යවුල් වලින් ඇඟට විදිනවා. නානා ප්‍රකාර වදහිංසා කරනවා. පොළවේ දිගා කරලා කෙටීරියෙන් කපනවා. එවාගෙම උඩේ එල්ලලා වැයෙන් රහිනවා. ඊළඟට නානා ප්‍රකාර දුක් දීලා දීලා අර කියන වේතරණී කියන නදියට දානවා. දිලිය කට්ටෙන් අය ගන්නවා. ඒ තැඟලේ අලියොලුවක් තරම් විශාල ඉන්නවා පණුව. ඒවා මේ හරියට අයෝමයේ තුඩ ඇති පණුවන් විසින් ඔහුගේ ශරීරේ හිල් කරනවා, විදිනවා. එවාගෙම නානා ප්‍රකාර විදිහේ අවියවදෝලින් කැපෙනවා. ඊළඟ සිඹලියවනේ දුක් විඳිනවා, ගූත නරකයේ දුක් විඳිනවා. එවාගෙම කුක්කුල නරකයේ කියලා ගිනිගෙන දිලියෙන අලු නරකයකට වැටෙනවා. ඕවායන් ඉතින් පිච්චිලා පිච්චිලා අයින් එයින් නවතින්නේ. ඊට පස්සේ අයමත් දානවා මහා නරකයට. මහා නරකය කියන්නේ මෙතන ප්‍රධාන වශයෙන් අවියතිය. මේකට දැම්මාම එහෙ දුවනවා, මෙහෙ දුවනවා. ඒ දුවන දුවන වාරයක් ගානේ මොෝගේ සිවි සම්මස්නාර ඇට ඇතිමුදුළු දක්වා ගින්නෙන් පිච්චෙනවා. පය උස්සන කොට අයත් හැදෙනවා. මැරෙන්නේ නෑ. කර්ම විපාකයේ ගෙවෙන තුරු මේ දුක් විඳිනවා. ඕම අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් තිස්සේ අර ගින්නේ පිච්චි පිච්චි දලා යම් දාසක දොර ඇරෙනකොට දුවනවා. දොර වැරෙනවා. අයමත් ඉතින් දුකටපත් වෙනවා. යම් දාසක දොර ඇරලා පිට පැන්න ගමන්ම අයමත් අර ඔසුපත් නරකෝට වැටෙනවා. ඒ වැය දුක් විඳිනලා අයමත් මේකට වැටෙනවා.
මේ වාගේ කර්ම විපාක තියෙන තුරු අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් මේ දුක් විඳින්න සිද්ධ වෙන බව මේ සඳහන් වෙනවා. ඉතින් මේ අනුව සලකා බැලීමේදී ඇත්ත වශයෙන්ම තමත්තස්හි නාම චත්තාරෝ අපාය සකගේ සදිසා කියලා ධම්මපදස්ස කතාවේ තියෙනවා වැදගත් පණිවිඩයක්. සෝවාන් මාර්ගඵල ලැබූ ප්‍රමාද විහරණයෙන් ජීවත් වෙන පුත්ජණයන්ට තමන්ගේ සුවකීය නිවස වාගේ තමයි සතර අපාය. නරකයේ තිරිසං අපාය, ප්‍රේත අපාය, අසුර අපාය. මේවා තුල තමයි වැඩියෙන් ලෝක සත්වයා හැසිරෙන්නේ. මේවායේ දුක් විඳල විඳල අයත් යම් කිසි පුණ්‍ය මාත්‍රයකින් මළුනෝට සුගතියට ආවත් පෙර ජාතියෙන්ද දුක අමතක වීමෙන් අයත් අකුසල් කරගන්නවා. මේ විදිහට තමයි සංසාර ගමන දිගට පවතින්නේ. එනිසා අපේ සරුවඥන් වහන්සේ දේශනා කළ තියෙනවා, මහණෙනි බුද්ධෝත්පාද කාලය ලැබුණා, මනුෂ්‍යාත්භාවය ලැබුණා, එවාගෙම මන්ද බුද්ධිකෙන් නොවූ නැනවත් ඉන්ද්‍රිය සම්පන්න ශ්‍රණ සම්පත්තිය ලැබුණා, ශාසන ප්‍රවිද්දක් තියෙනවා, කල්යාණ මිත්‍රයසුලක් තියෙනවා, සද්ධර්මයක් තියෙනවා, අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත. මාණෙනි එළඹ සිටි සිහිනුවණින් ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙත්වා කියලා 13 වාරයක් භික්ෂු සංඝයා වහන්සේට අනුශාසනා කරනවා. චරුවඥන් වහන්සේගේ මේ අනුශාසනයේ මුළු ජීවිතේම නොහොරදාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් යතිදීපත් කරලා තියෙනවා. පිරිනිවන් පාන දවසේදීද අන්තිම වරට දේශනා කළේ අප්‍රමාදේන සම්පාදේත. මහණෙනි එළඹ සිටි සිහිනුවණින් සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙත්වා කියන මේ අනුශාසනාවයි. මේ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණයක් කැමැති කෙනෙකුට පුළුවනි. මේ කියන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ 3 ශුන්්‍යත වර්ගයේ 10 සූත්‍රයේ වෙන දේවතුත් සූත්‍රයේ සහ අර්ථ කථා රැසුරු කරමින් මේ සම්බන්ධ සවිස්තර දැනගන්න පුළුවන්. එපමණක් නෙමෙයි 550 ජාතක දේශනා අතරත තියෙනවා නිමි මහා ජාතක දේශනය. මේ නිමි මහා ජාතක දේශනෙන් තවත් මීටත් වඩා වැදගත් කරුණු රාශියක් එකතු කරගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව සලක බැලීමේදී අතීත භව සංසාරයේ අපි මේ අනන්ත දුක්ඛයන්ද පාත්‍ර වෙමින් ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට නොලැබුණු නිසායි. අපට අනන්ත බුදුරු සම්මුඛ වුණා. ඒ බුදුසසුනේදී අපි බණත්තාල ඇති, දන් දීල ඇති, ගඳ පුදලත් ඇති, භාවනා කරල ඇති. නමුත් අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තරම් නුවණ මදි වුණා. එනිසා තාමත් අපි මේ සංසාර ගමනේ හැසිරෙන බැවින් අද මේ බුද්ධෝත්පාද කාලයෙහිවත් අප්‍රමාදව කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් සද්ධර්මයේ අසමින් යෝනිසෝ මනසුකාරයේ පිහිටා සිටගෙන සීල සමාධි ප්‍රඥා නම් වූ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදීමට අදිෂ්ඨාන කර ගැනීමයි බෞද්ධයන් වශයෙන් අප විසින් මෙසිඳු කළ යුතු වන්නේ. එපමණක් නෙමෙයි, අබෞද්ධයන්ටත් අපි මෛත්‍රී කරන්නට ඕනේ. අනේ ඒ හැම දෙනාත් හොඳ මිනිස්සයෝ, හොඳ පුණ්‍යවන්තයෝ. ඒ අත්තන්වත් මේ හොඳ කලණ මිතුරන් ලැබිලා, හොඳ සද්ධර්මයන්ට ලැබිලා, යෝනිසෝ මනසිකාරයට අනුව නුවණ හසුරුවලා මේ නිවන් මඟ ගමන් කරන්න ලැබේවා කියලා අපි මෛත්‍රී කරන්නට ඕනේ. ත්‍රිසංගත සත්‍යාත්නත් අපි හිතන්නට ඕනේ ඒ අරමුණින්. ඒ කියන්නේ ලෝවැස සීලුම සත්‍යයන්ද අපි අදිෂ්ඨාන කරන්න ඕනේ මෛත්‍රී බලයෙන්. අපට ලැබුණා මේ ධර්ම වාසනාව මෙන්න ලෝවැස සීලුම සත්‍යයන්ද මේ ධර්ම වාසනාව ලැබේවා. සීල සත්‍යෝ මේ වාගේ ජාති ජරා මරණ දුක්ඛයන්ගෙන්, එවාගින් සතරපා දුක්ඛයන්ගෙන් පෙළෙමින් පවත්නා බැවින් මේ දුක්ඛයන්ගෙන් අසෙමිදී සදාකාලික සාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම සඳහා යොමු වීමට ඒ සෑම දිනාට වාසනා උදාපත් වේවා කියලා අපි මෛත්‍රියේ පතුරවන්නට ඕනේ.